සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනාතු ප්‍රථමයෙන් සිරස්තල. ශ්‍රී ලංකන් එයාබස් ගනුදෙනුව ගැන පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙසට ජනපති ගෙන් නියෝග. වුහාන් සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් දිනකට දෙවරක් වෛද්‍ය පරීක්ෂණයකට. චීනයෙන් පිටත ප්‍රථම කොරෝනා වෛරස් මරණය පිලිපීනෙන් වාර්තා වෙයි. මහබැංකුවට සිදු වූ අලාභය නැවත අය කරගන්නයි එක්සත් ජාතික පක්ෂය කියයි. නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ එක්ව ගොඩනගන සම්දානයේ නායකත්වය මහින්ද රාජපක්ෂට. ප්‍රථමයෙන් දේශීය පුවත්. ගුවන්යානා මිලදී ගැනීමේදී සිදු ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ගුවන්යානා මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාබස් සමාගම අතර වූ ගනුදෙනුවේදී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා ගැන පරිපූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජාතික ගුවන් සේවයේ ගුවන්යානා නිෂ්පාදනයේ නිරත එයාබස් ඉන්ඩස්ට්‍රීස් සමාගම සමග කළ ගනුදෙනුවේදී ඇතමුන් විසින් සිදු කළ බව කියන මූල්‍ය වංචා පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තා සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක සහ අන්තර්ජාතික වෙබ් අඩවි කිහිපයක පළ වී තිබුණා. මෙම චෝදනාව සම්බන්ධයෙන් සෑම පැතිකඩකින්ම ආවරණය වන පරිදි වහාම පූර්ණ පරීක්ෂණයක් සිදුකර ප්‍රතිඵල තමා වෙත දෙනුම් දෙන ලෙසයි ජනාධිපතිවරයා අදාළ වාර්තා පරීක්ෂා කර නියෝග කර සිටියේ. මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට ඍජුව සම්බන්ධ වුවන් පිළිබඳව තොරතුරු පවඩක් වෝහාරික විගණන වාර්තාව තුළ අන්තර්ගත වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. 2015 පෙබරවාරි 27 වෙනිදා ඉඳලා 2016 මාර්තු 29 වෙනිදා වෙනකම් රජයට වෙලා තියෙන උපරිම පාඩුව තමයි රුපියල් මිලියන 9681. මේවට සම්බන්ධ වෙච්ච සියලුම දෙනා අධිකරණයේ ඉස්සරහට ගෙනල්ලා පණවන්න පුළුවන් දැඩිම දඬුවම් පැනවිය යුතුයි කියලා නැවතත් මතක් කරනවා. කවුද මේකට ඍජුවම සම්බන්ධ වුනේ? කවදද මේක කරේ? කොහෙදද මේව හම්බුනේ? මේ කට්ටිය මොනවද කතා කරේ? කොහොමද අභ්‍යන්තර තොරතුරු එළියට ගියේ? කොහොමද වංචාව සිද්ධ කරේ? රජයට කොච්චර පාඩුනාද ප්‍රාථමික වෙළඳ පොලේ කියන මේ සියලු කාරණා මේකේ දිනනවා. මේකේ නැති දේ තමයි හම්බ කරපු සල්ලි වලට මොකද වුනේ? කාටද කවුද සල්ලි දුන්නේ? කාටද කවුද කෝල් කරේ? කාටද කොහෙන්ද චෙක් ආවේ? ඒක මේ වෝහාරික විගන්නේ කතාවක් නෙමෙයි, ඒක වෙනම කතාවක්. මේකේ තියෙන්නේ ඍජු සම්බන්ධතාවය පමණයි. මම මේ කියන්නේ සියලු දේ මට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඒ කතානායකවරයා විසින් මට දීලා තියෙන මේ වார்த்தාවට අනුව මිස මගේ අදහස් කිසිම දෙයක් මෙතන නැහැ. මෙම වසර තුලදී සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබා දීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. 2014 මහින්ද මහත්තය යනකොට ජාතික නිෂ්පාදනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 79යි. ආණ්ඩුව ගත්තා යහපාලනේ දිගටම රට වැටෙන්න පටන් ගත්තා. කුරුච කර්මයේ වැටුණා, සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත වැටුණා, කර්මාන්ත ශාලා එකින් එක වසා දැම්ම. එතකොට සමහර ව්‍යවසායකයෝ රටේ උරුමකරුවෝ තමන්ගේ ණය වාරික පොලිය ගෙවන්න බැරුව සියදිවි නසා ගත්තා. අතිමහත් ව්‍යාපාර ප්‍රමාණයක් බංකොලොත් වුණා. මේ රට සම්පූර්ණයෙන්ම වැටුණා. හිඟන්නන්ට පවුඩර් දානවා වගේ වැඩවලින් දුප්පත්කමේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒ නිසා ජනාධිපතිතුමා තීරණය කළා තියෙනවා දුප්පත්ම පවුලක නිසිරස අධ්‍යාපනයක් නොලබපු 8 වෙනි ශ්‍රේණිය සමත් අය බහුකාර්ය ශ්‍රම හමුදා බලකායකට බදව ගන්නවා. එතකොට රුපියල් 3400 සමෘද්ධිය ලැබුණ පවුලට අර පුද්ගලයා සේවා නියුක්ත කළාම 30,000ක් ලැබුණාම ඒ පවුල අමාරුවෙන් දුප්පත්කමෙන් මිදෙනවා. 20 තුළදී දේශපාලන පක්ෂපාත භේදයෙන් තොරව
සෑම උපාධාරයෙකුටම රක්ෂා ලබා දීම 2020 තුල අවශ්‍යම ඉෂ්ට කරනවා. වෝහාරික විගණන වාර්තාවට අනුව මහබැංකුවට සිදු වූ අලාභය නැවත අයකර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. මේ වෝහාරික වාර්තාව සම්බන්ධයෙන් අද ආණ්ඩුවේ ඉන්න මැති ඇමැතිවරු නොයෙකුත් ආකාරයේ ප්‍රකාශ නිකුත් කරනවා. විශේෂයෙන්ම දැන් මේ වාර්තාව අනුව අපි බලනකොට අපිට පේනවා කෝටි 1047ක් 2005 ඉඳන් 2015 වෙනකන් මහ බැංකුවට පාඩුවක් සිද්ධ වෙලා තිබෙනවා. අලාභයක් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් අලාභය සිද්ධ වෙන්න දිගින් දිගටම මේ ගනුදෙනුව මහ බැංකුව කරලා තියෙනවා. එහෙමනම් මේක මහ බැංකුවේ එදා හිටපු ඉහළ නිලධාරීන් ඔවුන් දැනුවත්ව මේ කරපු ව්‍යාපාරයක්. අපිට පැහැදිලිව පේනවා මේක 2005 ඉඳන් 15 වෙනකම් ඉතාම සංවිධානාත්මකව මේ වැඩේ කරලා තිබෙනවා. අද වෙනකොට මහ බැංකුව මේ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා. එහෙනම් නීතිපති දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන්ම ඉදිරියෙන් මේ පිළිබඳ ඔවුන්ට නීතිමය කටයුතු කරන්න පුළුවන්. අපි විශ්වාස කරනවා නීතිපති දෙපාර්තමේන්තුව මේ වාර්තාව අරහත් මේ 2005 ඉඳන් 2015 දක්වා වෙච්ච කෝටි 1040ක මේ ජනතාවගේ මුදල් වලට නඩු දාලා ඒව නැවත මේ රටේ ජනතාවට අය කරගන්න නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි නම් කියන්නේ අපේ කාලේ වුණත් හොරකම නම් හොරකම තමයි. ඒ කාලේ වුණත් හොරකම නම් හොරකම තමයි. එම අලාභ කියලා වචන වෙනස් කරලා මේවට වෙන වෙන අර්ථකථන දීලා තේරුමක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගොඩනගන සන්ධානයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට හිමි විය යුතු බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ කණ්ඩායම තීන්දුව කළා තියෙනවා පුටුව ලකුණෙන් තරඟ කිරීම සඳහා උන්කතාවය පළ කළා තිබ්බා. අපිට වඩා මේ රටේ ජනතාව දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ අපි පොහොට්ටුවෙන් තරඟ කරන්න ඕනේ කියන කාරණාව. ඒ හින්දා මම විශ්වාස කරනවා ඊළඟ මැතිවරණයේදී අපි ජයග්‍රහණය කරන පිළ පොහොට්ටුවෙන් තරඟ කළ යුතුයි. ජනතාව විශ්වාස කරන්නේ පොහොට්ටුව. ඒ හින්දා පොහොට්ටුවෙන් බැහැරව ගිහිල්ලා අපි කැමති නැහැ වෙනත් කණ්ඩායමකට මන්ත්‍රී ධූරයක දෙකක හෝ වාසියක් ලැබෙනවා දකින්න අපි කැමති නැහැ. මේ නායකත්වයේ සම්බන්ධ ගත්තොත් අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දු කළ තියෙනවා මේ සමනායකත්වයක්. අපි මේ සමනායකත්වයට එකඟතාවය පළ කරන්නේ නැහැ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සජ්ජාතික පක්ෂයත් සමග ආණ්ඩුව කරන අවධියේදී අඩුමතරමේ බහුතරයේ හිටපු විපක්ෂයට විපක්ෂ නායක ධූරය ලබා දෙන්න කටයුතු නොකරද්දී මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටපු ජනාධිපතිවරයා හැටියට මේ රටේ ජනතාව එතුමා වෙනුවෙන් කැපකිරීම් රාශියක් කරා විතරක් නෙවෙයි ඒ කැපකිරීම් වල ප්‍රතිඵලය ජයග්‍රහණයෙන් කෙළවර වුණා. ඒ හින්දා මේ අපි හදන ඕනෑම සම්දානයක මෙහි නායකත්වය අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා දැරිය යුතුයි. පාර්ලිමේන්තුවේදී ජනතාව වෙනුවෙන් හඬක් නැගිය හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති සමුළුවකදී. දැන් මේ මහ බැංකුවට මිලියන 10,000ක් 70ක් වැඩි දින 2012දී 3-2 තියාගෙන 18 සංශෝධන කරනලා නේද? කොමිෂන් සභාව හොස්ට් කරලා ජනාධිපතිවරට හැමදාමත් බලය ඉන්න පුළුවන් විවස්ථා සංශෝධනය කරගත්තේ 3-2. අපි නැවතත් මේ ආණ්ඩුවෙන් අහන්නේ 3-2 නැතුව කරගන්න බැරි වෙලා තියෙන වැඩේ මොකක්ද? ඒතර කියන 19 වෙනි සංශෝධනය අවශ්‍ය කරන්න ඕන. ඡන්දෙදි ගන්න බැරුණාට සැදී පැහැදී ඉන්නවා පාර්ලිමේන්තුවට එන UNP අය අරගෙන ආණ්ඩුවක් හදන්න. UNP අය ගන්නවා. මම මේ ළඟදී යව ආණ්ඩුවේ කියන්නේ ඇයි දැන් ගන්න නැත්තේ කියලා. දැන් අපේ ලයිස්ට් වල ඉඳමන්දිනේ. ඒ නිසා මොකද කියන්නේ? උඹ UNP ඉඳලා ඒකෙන් ඉල්ලලා മന്ത്രിකම ආරම්භ වරේ. මේක තමයි සූත්‍රය. එක්සත් ජාතික පක්ෂේ. පක්ෂයක් නෙවෙයි තවදුරටත්. අවුරුදු 15ක් ගත ගන්න. 15ක් පොඩි කාලයක්. හවස 3ට රැස් වෙන කෘත්‍ය අධිකාරි මණ්ඩලයේ නායක ඇතුවා. උදේම මොකද කරන්නේ? කෘත්‍ය අධිකාරි මණ්ඩල 4 දෙනෙක් අයින් කරනවා. පක්ෂද? ඒ නිසා මේ ගොඩනැගෙන පාලනයට එරෙහිව. ඒ පාලන විනාශකාරීත්වයට එරෙහිව. ප්‍රබල සටනක් වුණනවා. මේ සැරේ පාර්ලිමේන්තුවේ ශක්තිමත්ම බලය නිර්මාණය කරන්න ඕන ජාතික ජන බලවේගයට වෙන කාටවත් නෙවෙයි. අද මේ රටේ දේශපාලනය කරන්නේ ජාතික ජන බලවේගය විතරයි මතක තබා ගන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුගමනය කළ නිවැරදි ක්‍රමවේදය තුළින් චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. සමස්ත ලංකා පළාත් පාලන සංසදයේ සභාපති උදේනි අතුකෝරළ මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළා.
චීනයේ වුහාන් නුවර මේ කොරෝනා වෛරසය පැතිරලා ඒ නගර වහලා දාන අපේ රටේ හිටපු විශ්වවිද්‍යාලට ගිය ශිෂ්‍යයන් විරත් වෘත්තියෙන් වෙන යෙදිච්ච ජනතාව මුදවා ගන්නට අවශ්‍ය නිවැරදි වැඩපිළිවෙල ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතාම සුරක්ෂිත ලෙස කළමනාකරණය කරා. කාලය පවා කළමනාකරණය කරා අපේ රජය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ හින්දා තමයි මත්තලට ගුවන් යානය බස්සලා එතනින් නිරෝධානය කරලා එයා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් යටතේ මේ අයව දියතලාව හඳුනා කඳුරට යන්නේ. චීනයේ වුහාන් සිට ඊයේ දින ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් අද දිනේ වන විටත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ අතර කොරෝනා වෛරසයේ ආසාදිත චීනයෙන් පිට වෙනත් රටක දීමිය ගිය පළමු කොරෝනා රෝගියා අද පිලිපීනෙන් වාර්තා වුණා. එමෙන්ම කොරෝනා වෛරසයේ හේතුවෙන් චීන රජය අමරිකානු ඩොලර් බිලියන 173කට ආසන්න මුදලක් සිය ආර්ථිකය වෙත මුදා හැර තිබෙනවා. දින 10ක් චීනයේ වුහාන් නගරයේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සිරවි සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිස ඊයේ දින දිවයිනට රැගෙන යෑමෙන් අනතුරුව ඔවුන් දියතලාව හමුදා පුහුණු කඳවුරේ විශේෂ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබුවා. එලෙස පැමිණි සිසුන් 33 දෙනා අතර කුඩා ළමුන් 7 දෙනෙකු සහ කාන්තාවන් 16 දෙනෙකු ඇතුළත් වන අතර එම පිරිස දිනකට දෙවරක් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කෙරෙන බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ. දැන් ඉන්න වාට්ටුවල තනි කාමර වශයෙන් හොඳෙන් උන්ගේ එතන සිටිනවා. හොඳින් ඉන්නවා. අද උදේත් මම කතා කරා ඕන හොඳින් ඉන්න බවටත්. විශේෂයෙන් ඔවුන් වෛද්‍යවරුන් විසින් කරන ලද මූලික පරීක්ෂණවලින් ආසාදනයක් තියෙන බවට වාර්තා වෙලා නැහැ. දැනට ජීවිතලාවයට ඇතුළු කරන ලද සිසුන් ඔවුන්ගේ පළවෙනි දිනය අවසන් කළා. තව දින 13ක් එතන රැඳී සිටින්නට අවශ්‍ය වෙනවා. අදත් මම එතනින් කළ විමසුම් පරිදි දැනගන්න ලැබුණා ඒ කිසිම පුජ්‍යලයකට මේ රෝගය ආසාදුන ලක්ෂණ නැහැ. ඒ වගේම අපි දිනපතා මොනිටර් කරනවා. එයා සුපරීක්ෂාවෙන් බලා ගන්නවා ඒ අයට මේ රෝගය ලක්ෂණ වැරදීද කියන එක. නමුත් එවැනි ලක්ෂණක් තාම වාර්තා වෙලා නැහැ. ඒ අය හොඳින් අඳුරේ සිටිනවා. තව දින 13කින් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඒ අය නිරෝගී තත්ත්වයේ සිටී කියලා. එවහම ඥාතීන් වෙත බාර දෙන්න. අද දින වන විට වෙනත් අලුතෙන් වාර්තා වූ රෝගීන් කිසිවක් අපට රෝහල් වලින් වාර්තා වෙන්නේ නැහැ. මේ අතර සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා චීන රජයත් සමග පවතින කිට්ටු සම්බන්ධතාවය හේතුවෙන් චීනයේ වුහාන් ප්‍රාන්තයේ ඉගුණුම ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිස මෙරටට ගෙන්වා ගැනීමට හැකි වූ බවත් එම කිසිදු සිසුවෙකු කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බවයි. එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පවසන්නේ කොරෝනා වෛරසය ආසාදිත බවට සැකමතුව ජාතික බෝවන රෝග විද්‍යායතනයට සතියක් ඇතුළත රෝගීන් 71 දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ තිබෙන අතර ඔවුන් අතරින් චීන ජාතික කාන්තාව හැරෙන්නට අන් කිසිවෙකු කොරෝනා රෝගයෙන් පෙළෙන බවට පරීක්ෂණවලදී සනාථ වී නොමැති බවයි. අද දිනේ අපි තත්වය කිව්වොත් අපේ ඒකලනයකේ කියන්නේ අපි මෙම සැක කටයුතු රෝගීන් හුදකලා කළ වෙන් කළ ප්‍රතිකාර කරන ඒකලනයකේ රෝගීන් 9 දෙනෙක් ප්‍රතිකාර ලබනවා. එම වෛරසය තහවුරු කරන ලද ඒ චීන ජාතික කාන්තාවත් ඇතුළත්ව එතුමියත් සමග වෙනත් විදේශීය රටවලින් පැමිණි රෝගීන් සහ ශ්‍රී ලාංකිකයන් දක්නට ලැබෙනවා. ශ්‍රී ලාංකිකයන් 5 දෙනයි අනික් අය විදේශික රෝගීන්. මේ හැරුණහම රෝහලේ අනික් අංශයන් බාහිර රෝගී අංශය සායන සහ නේවාසික වාට්ටු සාමාන්‍ය ආකාරයට ක්‍රියාත්මක වෙනවා. අප රටින් වාර්තා වුණේ එකම එක රෝගියයි ස්ථිර වශයෙන්ම වාර්තා වුණේ. ඒ රෝගියත් චීන ජාතික රෝගිය. මේ වෙනකොට සම්පූර්ණ සුවය ලබලා තිබෙනවා. ඒ රෝගියාගේ ජෛව සාම්පල MRI රසායනාගාරය වෙත යවලා තිබෙනවා. ඒ අවසන් ජෛව සාම්පලයි. ඒ සාම්පලයේ ප්‍රතිඵල ලැබුණු වහාම එය හොඳ තත්ත්වයේ තිබෙනවා නම් රෝගියා අපි වහාම රෝහලින් මුදවහැර යවන්නට බලාපොරොත්තු වෙනවා.
මේ අතර චීනයෙන් පිට වෙනත් රටක කොරෝනා වෛරසය වැළඳී මියගිය පළමු පුද්ගලයා මේ වන විට පිලිපීනයෙන් වාර්තා වී තිබෙනවා. 44 හැවිරිදි චීන ජාතික පිරිමි පුද්ගලයෙකු මෙලෙස කොරෝනා රෝගය වැළඳී පිලිපීනයේදී මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා. එම පුද්ගලයා හට කොරෝනා රෝගය වැළඳී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව පිලිපීනයේ මැනිලා අගනුවර පිහිටි රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මරණයට පත්ව තිබෙනවා. ඒ අනුව චීනයෙන් පිට වෙනත් රටක කොරෝනා රෝගයෙන් මියගිය පළමු පුද්ගලයා ලෙසයි ඔහු වාර්තා වන්නේ. මේ අතර අද දින වන විට කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 300 ඉක්මවා ගොස් ඇති අතර රෝගය ආසාදනය වූ සංඛ්‍යාව 14,300 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දින පමණක් හුබෙයි පළාතෙන් මරණ 45ක් වාර්තා වී ඇති අතර ආසාදිතින් 1921ක්ද වාර්තා වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. කොරෝනා වෛරසය හේතුවෙන් රෝගී වූ ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් විශේෂ පහන් පූජාවක් කැලණිය රජමා විහාරස්ථානයේදී ඊයේ පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතාගේ මූලිකත්වයෙන් විශේෂ පහන් පූජාවක් කැලණිය රජමා විහාරස්ථානයේදී සංවිධානය කර තිබුණා. චීනයේ වුහාන් නගරයේ ඇති වූ කොරෝනා වෛරස තත්වයට ගොදුරු වූ ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සහ චීනයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවට සෙත්පතා මෙම විශේෂ පහන් පූජාව පැවැත්වුණා. ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක හිමිපාණන්ගේ අනුශාසනා පරිදි දෙරටේ ජනතාවටත් ලෝකවාසී ජනතාවටත් සෙත්පතා ඓතිහාසික කැලණි මහා විහාරස්ථානයේ අද දින මේ කොරෝනා වසංගතයේ ඉතා ඉක්මනින් දුරු වේවායි අපි බෞද්ධයන් ලෙස ප්‍රාර්ථනා කර සිටිනවා. මෙම අවස්ථාවට මහානායක අනුනායක සහ විහාරාධිපති හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයද වැඩම කර සිටියා. එසේම ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ සභාජකයින් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක් වී සිටියා. මේ අතර ශ්‍රී ලංකා චීන සමාජ සංස්කෘතික සහයෝගිතා සංගමයේ දායකත්වයෙන් ආලෝක අධිෂ්ඨාන පූජාවක් ඊයේ කොළඹදී සංවිධානය කර තිබුණා. කොරෝනා වෛරස තත්ත්වයට කනගාටු පළ කරමින් සහ එම වෛරස තත්ත්වයට ගොදුරු ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් මෙම ආලෝක අධිෂ්ඨාන පූජාව පැවැත්වුණා. ශ්‍රී ලංකා චීන සමාජ සංස්කෘතික සහයෝගිතා සංගමයේ මෙන්ම තවත් මිත්‍ර සංගම් කිහිපයක සහභාගීත්වයෙන් මෙම ආලෝක අධිෂ්ඨාන පූජාව සංවිධානය කර තිබුණා. එම උවදුර ලෝකයෙන් ඉතාමත් ඉක්මනින් තුරන් වේවායි ප්‍රාර්ථනා කිරීමට තමයි මේ අධිෂ්ඨාන ආලෝක පූජාව අද අපි සංවිධානය කළේ. වෛරසයෙන් මියගිය පුද්ගලයන්ට අපි අපේ සංගමය සහ සෙසු මිත්‍ර සංගම් වෙනුවෙන් අපගේ සාදිශ්‍ය කණගාටුව ප්‍රකාශ කර සිටිනවා. මතු ශ්‍රී ලංකා ආයතනය විසින් සංවිධානය කරනු ලබන පාරම්පරික නිර්මාණවලින් සමන්විත චිත්‍ර සහ දේශීය අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය අද පෙරවරුවේ ආරම්භ වුණා. මද ශ්‍රී ලංකා ආයතනය මගින් සංවිධානය කරන ලද පාරම්පරික නිර්මාණවලින් සමන්විත චිත්‍ර ප්‍රදර්ශනය සහ දේශීයත්කම් නිර්මාණ ප්‍රදර්ශනය අද දිනෙන් ආරම්භ වුණා. ඒ රාජකීය ප්‍රදේශයේ පිහිටි මද ශ්‍රී ලංකා ප්‍රධාන ප්‍රදර්ශනාගාරයේදී මෙම ප්‍රදර්ශනය අද දින සිට එළඹෙන 16 වනදා දක්වා පෙරවරු 10 සිට පසුරු 7 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව පවතිනවා. මෙහිදී මෙම ප්‍රදර්ශනයේ තිබෙන නිර්මාණ සහ දේශීය අත්කම් නිර්මාණ මිලදී ගැනීමටද ජනතාවට අවස්ථාව හිමිවීම විශේෂත්වයක්.
exhibition of temple art කියන ප්‍රදර්ශනය ඉදිරිපත් කරන්නේ මද ශ්‍රී ලංකා කියන ආයතනය මගින්. මද ශ්‍රී ලංකා කියන්නේ කුඩා පරිමාණයේ මේ ව්‍යවසායකින් ශිල්පීන්ට තැනක් හොයලා දෙන ආයතනයක්. පාරම්පරික අපේ පන්සල්වල තියෙන චිත්‍ර, අපේ පැරණි ශිල්පීන්ගේ දක්ෂතාවයන් ඒ පන්සල්වලට විතරක් ආවේණික වූ දෙයක් නෙමෙයි. අපිට ඕනේ මේක කොළඹට ගෙනල්ලා එක එක අපේ මේ ගෘහ නිර්මාණවලට එකතු කරලා gift and souvenir කියන මාකට්ස් වලට මේවා ඉදිරිපත් කරන්න තමයි මේ එක්සිබිෂන් එකේ අරමුණ. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තව තුනක් සුවපත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.cetanews.lk අපගේ වෙබ් අඩවියට. ජලකමෙමු රාත්‍රී පුවත් විකාශයත් සමගින් ඔබට සුබ සඳ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.